ප්‍රධාන ශ්‍රී ලංකා මහකොම සරිස් ධූරයේ බහර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ජගත් ක්‍රිකට් පිටියෙන් සමගත් කුමාර සංගකාරගෙන් විශේෂ ඉල්ලීමක් කළා. ඒ සංගකාර වෙනුවෙන් අද කොළඹ පී සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති විශේෂ උපහාර උළෙලකට එක් වෙමින් ජනාධිපතිවරයා කළ ආරාධනය සම්බන්ධයෙන් තමා විශ්මයට පත් වූ බවත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් සංගකාර පැවසුවා. විසිවන සියවසේ ලොව පහළ වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් විරුදාවලිය ලත් කුමාර සංගකාර සිය 15 වසරක ක්‍රිකට් දිවියට සමුදීම සඳහා තෝරාගෙන තිබුණේ කොළඹ පීසරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද අවසන් වනු ශ්‍රී ලංකා ඉන්දියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයයි. අද අවසන් වරට සංගකාර ක්‍රිකට් පිටියේ දක්වන දස්කම් දෙක බලා ගන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතුරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් පීසරා ඕවල් ක්‍රීඩාංගණයට පැමිණ සිටියා. සංගකාර සහභාගී වූ අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ජයග්‍රාහීව සමරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඉඩ ලැබුණේ නැහැ. කෙසේ වුවත් තරගයේ නනතුරුව ලොව බිහි වූ මේ සුපිරි ක්‍රීඩකයාට උපහාර පුද කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබුණා. මෙම අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ක්‍රිකට් දිවියෙන් සමුගත් සංගකාරට සිය සුභාශිංසන පිරිනැමුවේ මෙලෙසින්. අනතුරුව මේ සුපිරි ක්‍රීඩකයාට සමරු තිළින පිරිනමන්නටත් ඔවුන් දෙපළ පියවර ගත්තා. කුමාර සංගක්කාර මහත්මයාට ශ්‍රී ලංකා ජනරජයේ වෙනුවෙන් මේ විශේෂයෙන් මම ප්‍රකාශයක් කරන මේ අවස්ථාවේදී ශ්‍රී ලාංකික පුත්‍රයෙක් විදිහට ජාත්‍යන්තරයේ ශ්‍රී ලාංකික වීරයා ලෙස අපි කවුරුත් පිළිගන්නා නිසා අපේ ගෞරවාදරයට පාත්‍ර වූ නිසා එතුමාගේ අදහස කොහොමද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි ඉල්ලා සිටිනවා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා වශයෙන් පත්වීම බාර ගන්නයි කියලා හිතා. වසර 15ක් පුරාවට තමන් පසුපස සිටමින් ක්‍රිකට් ක්‍රීඩාව දිග්විජය කරන්නට උපකාර කළ සම සිහිපත් කරන්නටත් සංගකාර අමතක කළේ නැහැ. A lot of people asked me, you know, who inspired me. I didn't have to look far for inspiration because I had my parents here with me. And I'm sorry I don't want to embarrass you too much, but I didn't have to look far from my own home for inspiration because I had the most amazing parents that anyone could wish for. I had amazing siblings. The only place that I could go and feel safe was at home. And thank you, Amma and Appachi. Thank you. Mage jeevithe විශේෂිතවම ගෞරවයක් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් ඉදිරිපිට ක්‍රීඩා කිරීම ඔබ සියලු දෙනාගේම ආදරයට සහයෝගයට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මගේ ඉනිම දැන් අවසానයි. නමුත් ඔයගලන් එක්ක ඉඳගෙන කෙත්තාරාමෙදි හෝ ගාල්ලේ හෝ මේ ලාබාල ක්‍රීඩකයන් සෙල්ලම් කරන බලන්න මාත් වෙනවා. උපහාර උළෙලෙන් අනුතරව සිය විශිෂ්ට ක්‍රීඩකයා තම කර මතටගත් ශ්‍රී ලංකා ක්‍රීඩකින් සංගකාරව ක්‍රීඩාංගණය වටා රැගෙන ගියේ මෙලෙසින්. එම අවස්ථාවේදී පීසරා ක්‍රීඩාංගණයට පැමිණ සිටි දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලින් මේ සුපිරි ක්‍රීඩකයාට සිය ගෞරවය පුද කළා. වසර 15ක් පුරා ක්‍රිකට් පිටියේ සහ ඉන් එපිට ශ්‍රී ලංකා නාමයේ බැබළ වූ කුමාර සංගකාර වෙනුවෙන් හිරෝ ස්පෝර්ට්ස් කෝණ තබන සටහනක් මේ. මීට වසර 138 දින 162 කට පෙර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ලොව ආරම්භ වුණා 1877 වසරේදී. නමුත් ලොව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට දායාද වූ විශිෂ්ටතම වමක්කිතිකරුවා මෙලොවෙලිය දිටුවේ හරියට මීට වසර 100කට පසුවයි. 1977 වසරේ ඔක්තෝබර් 27 වෙනිදා සංගකාර පවුලට උපන් පළමු පිරිමි දරුවා කුමා චෝක්ෂනාද ලෙස නම් ලබනවා. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන්. 2000 වසරේදී කොළඹ NCC ක්‍රීඩා සමාජය හරහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වන සංගකාරගේ ටෙස්ට් ක්‍රිකට් ගමන් මඟ තුළ වාර්තා පොත් අලුතින් ලියවුනේ වරක් දෙවරක් නොවේ. ටෙස්ට් ලකුණු 12,000 සීමාව පසු කළ ලොව එකම වමක්කිතිකරුවා ඔහුයි. එමෙන්ම ටෙස්ට් ලකුණු 8,000, 9,000, 11,000 සහ 12,000 සීමාවන් අඩුම ඉනිම සංඛ්‍යාවකින් පසු කළ පිටිකරු ලෙසින්ද සංගකාර ඉතිහාසගත වනවා. වසර 138ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 8,500කට වඩා රැස් කරගෙන ඇති පිටිකරුවන් සිටින්නේ 22 දෙනෙකු පමණයි. නමුත් එ අතරින් කිසිවෙක් ඉනිමකදී ලකුණු 57 ඉක්මවන කුමාර සංගකාරගේ ලකුණු සාමාන්‍යයට අභියෝග කරන්නට සමත් වී නැහැ. තරඟ 134ක් සහ වසර 15ක් පුරා දිව යන ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතය ශතක 38කින් සහ අර්ධශතක 52කින් වර්ණවත් වුණා. එ අතරට ද්විතශතක 11ක් දැතුළත්. ඔහු දෙවැනි වන්නේ ද්විතශතක 12කට හිමිකම් කියන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පමණයි. කෙසේ වෙතත් 2007 වසරේ හෝබාටි ඔස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් තරඟයේදී ලකුණු 192ක් ලබා සිටි සංගකාරට වෙනිසුරු රෝඩි කර්ස්ටන්ගේ ඉතා දුර්ලභ තීරණයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.
2012 වසරේදී ඔහුට නොදැවී ලකුණු 199ක් ලබාගෙන ඉනිම අවසන් කරන්නට සිදු වුණේ. ගලු ක්‍රීඩාංගණයේ ලකුණු පෝරුවේ සිදු වූ දෝෂයක් හේතුවෙන්. එම අවාසනාවන්ත සිදුවීම් නොවන්නට බ්‍රැඩ්මන්ගේ වාර්තාවත් Taman සතු කර ගැනීමට සංඝකාරට අවස්ථාව පැවති බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ. ජාත්‍යන්තර මට්ටමේ සම්මාන රසකින්ම පුදලද ඔහු ක්‍රිකට් පිටියෙන් එපිටද ඉහළ ගෞරවයක් ලබන ක්‍රීඩකයෙක්. ක්‍රීඩාවේ ජීවගුණයේ පිළිබඳ වාර්ෂිකව එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ සංවිධාන කෙරෙන විශේෂ දේශනය පැවැත්වීම සඳහා 2011 වසරේදී කුමා සංඝකාරව තෝරා ගැනුණා. ක්‍රීඩාවේ යෙදෙන අතරම මෙම ලෝක ප්‍රකට දේශනය පැවැත්වීමේ ගෞරව හිමිව තිබෙන්නේද ඔහුට පමණයි. වසර 15ක ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ කුමා සංඝකාර නාමයේ ඉදිරියේ සටහන් වෙති වාර්තා සම්මාන ඇගයීම් සහ දස්කම් ගොන්නේ අංශු මාත්‍රයක් හෝ සඳහන් කරන්නට මේ මිනිත්තු කිහිපය ප්‍රමාණවත් නොවන බව අපේ හැඟීමයි. මෙතෙක් දිනක් Taman අතරැඳි පිත්තෙන් ලොවක් මවිත කලක් මෙන් හෙට දිනේදී ශ්‍රී ලංකා නාමයේ බබලවන්නට කුමා සංඝකාරට හැකියාව ලැබෙනු ඇතැයි යන්න හිරු ස්පෝර්ට්ස් කෝණ පැතුමයි.